මට පුළුවන් ඔයා කැමති කෙනා වෙන්න. හැබැයි එක පාරටම හැමදේම කරන්න බැරි වෙයි. මට ටික කාලයක් දෙන්න. දේශීය නිෂ්පාදනය එක උපහාම් පයින් වේදනාවට එසෙමින් සහය. මං එහෙම බරක් පතලක් නැතුව වැඩ කරන මනුස්සෙක් නෙමෙයි ආලෝක. එහෙම මං හැම දෙයක්ම ගැන හොඳට කල්පනා කරනවා ආලෝක. හැම තිස්සෙම කරන්නේ මේකයි මේකයි කියලා නොකිව්වට මං ඉස්සරහා ගැන හොඳට හිතනවා. මොනවද හිතලා තියෙන්නේ? හැම දෙයක්ම. මොනවද ඉතින් හැම දෙයක්ම කියන්නේ? අපි දෙන්නගේ අනාගතය ගැන වුණා. අනේ ඇත්තට මටත් කියන්නකෝ, මටත් ආසයි දැනගන්න. මෙහෙමයි ඉතින්. සරලවම කිව්වොත් වාට දුකක් කරදරයක් ඇති නොවි වාව හොඳින් බලාගන්න මට ඕනේ. වාව කියනකොට මගේ ඇස්වලට කඳුළුත් දෙනවා. මං වා මගේ ළඟට ගන්නේ වාගේ මගේ කැමැත්ත දු විතරක් නෙමෙයිනේ ආලෝක. මගේ අම්මගේ තාත්තගේ වගේම වාගේ අම්මගේ තාත්තේ කැමැත්තත් ඇතුව අපේ ගෙදරින් කොහොමත් කැමති වෙයි චේතිය. මට ඒ ගැන විශ්වාසයි. මම ඇවිත් එයාලට කතා කරන්න. වෙන අය ඕන් නෑනේ. එතකොට එයාලටුනත් මං ගැන විශ්වාසය ඇති වෙනවනේ. ඊට පස්සේ? ඊට පස්සේ අපි මැරි කරන්න ඉක්මන් නොවී ටික කාලෙක් මේ විදිහටම. ඒ මොකද ඒ? අපි උත්සාහ කරමු අපි දෙන්නව තේරුම් ගන්න. තව තවත් අඳුරගන්න. ඉතින් අපි දෙන දැනටමත් හඳුරනවානේ. ඒ ඇතිද? ඇයි මදිද? කසාද බඳිනවා කියන්නේ අපි හිතන තරම් සරල දෙයක් නෙමේ ආලෝකා. කසාදින් පස්සේ ඔයා එන්නේ මගේ ළඟට. එතනින් එහාට ජීවිතය අයිති ඔයාටයි මටයි. අපි දෙන්න අපේ ජීවිතය ගෙවා ගන්න ඕනේ. ඒක හිතන තරම් ලේසි වෙන එකක් නෑ ආලෝකා. ඒ කියන්නේ ඔයා හිතන අපි දෙන්න අතර ප්‍රශ්න ඇති වෙයි කියලාද? ප්‍රශ්න නොවෙන්න බැරි කමක් නෑ ආලෝකා. ඒ හින්දා වැදගත්ම දේ තමයි ඔයා මාවත් මං ඔයාවත් හරියට තේරුම් ගන්න එක. අපි අපිව තේරුම් ගත්තේ නැත්නම් තමයි අපි අතරට ප්‍රශ්න එන්නේ. එහෙම වුණොත් අපි විතරක් නෙමෙයි අපේ දෙමව්පියොත් දුක් විඳිනවා. මගේ දෙමව්පිය වුණත් ඔයාගේ දෙමව්පිය වුණත් ඒ හැමෝම කැමති තමන්ගේ දරුවෝ සතුටින් ඉන්නවා දකින්නේ නේද? ඔයා මට බාර දුන්නට පස්සේ මං ඉඳ ඔයාගේ ජීවිතේ දුකක් වේදනාවක් ඇති වුණොත් එහෙම ඒ අය මෙරි මෙරි ජීවත් වෙයි. ඒක මට මහ ලොකු පවක් ආලෝක. මං කැමති නෑ ඒ පව ඇති කරගන්න. ඔව් මාව ඒ තරම් ආදරෙන් බලා ගන්නවද? ඔව් මට ඕනේ වාගේ අම්මටයි තාත්තරයිත් වඩා වාව හොඳින් බලාගන්න. මං ඔයාට නොකියුවට චේතිය හැම කිල්ලකින් බලාපොරොත්තු ඒක තමයි. තමන්ට ආදරය කරන, තමන්ට රැකවරණය දෙන, පණ වගේ තමන්ව බලාගන්න කෙනෙක් තමන්ගේ ජීවිතයට හොයාගන්න එක. එහෙම කෙනෙක් නොලැබුණොත් ඇත්තටම මගේ ජීවිතය අපායක් වෙයි. මගේ විතරක් නෙවෙයි හැම කෙල්ලෙක්ගේ මේක එහෙම තමයි. කවමදාවත් ඔයාට එහෙම වෙන්නේ නැහැ. මං ඔයාට එහෙම වෙන්න ඉඩ දෙන්නෙත් නැහැ. මට පුළුවන් ඔයා කැමති කෙනා වෙන්න. හැබැයි එක පාරටම හැමදේම කරන්න බැරි වෙයි. මට ටික කාලයක් දෙන්න. අයියෝ ආ විතර. මාත් එහෙම ඉන්න. එතකොට තමයි අපි දෙන්නට ගොඩක් ආදරෙන් ඉන්න පුළුවන් වෙන්නේ. ඔහොම කියද්ද නම් මට ආව හෙටම කසාද බඳින්න හිතෙනවා. ඊට කලින් ඉතින් මම උගලයි ගෙදර යන්න ඕනේ නේ. ඔය ඇවිල්ලා කතා කරන්නකෝ. හා.